ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මර්ධනය මේ දවස්වල ගෝඨාභය රාජපක්ෂලා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මර්ධනය උපරිමයෙන් පාවිච්චි කරනවා ඒක අපි දැක්ක ඊයේ අවස්ථා ගණනාවකදී එක අවස්ථාවකට මටත් මුහුණ දෙන්න සිද්ධ වුණා අපි ඊයේ මේ රටේ සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් උපරිමාධිකාරණයේ නඩුවක් ගොනු කරා 936,000 ගොවීන්ට මහකන්නේ වන්දි ඉල්ලලා මොකද රජයේ කැබිනට් අනුමැතිය අරන් තියෙනවා 936,000කට ආසන්න ප්‍රමාණයක් පවුල් අඳුරගෙන තියෙනවා රුපියල් බිලියන 41ක් ඒ අයට ගෙවන්න ඕනේ කියලා තීන්දුව කරලා තියෙනවා එහෙනම් රජයම අඳුරගත්තු තීන්දු කරපු කැබිනට් අනුමැතිය ගත්තු ඒ රුපියල් බිලියන 41 ගොවි පවුල් 936,000කට ගෙවන්න කියලා අපි නඩුවක් ගොනු කරන්න ආවා ගොවියෝ ටිකක් එක්ක මහ ගොඩක් නැහැ 450යි ආවේ පොළොන්නරුවෙන් කෝච්චියෙන් එන්න හිටියා අනුරාධපුරෙන් කෝච්චියෙන් එන්න හිටියා එන්න බැරුව ගියා කුරුණෑගලෙන් ආපු ගොවියෝ 450ක් ආවා ඒගොල්ලෝ නඩුව ගොනු කරලා අධිකරණේ ළඟ නිහඬ විරෝධතාවයක් පළ කරලා ඒ නඩුවේ අවනඩුව කියන්න ආව ජනාධිපතිව හම්බෙන්න අලුත් කඩේ ඉඳන් කොටුවට මේ ගොවියන්ට කොහොමද සැලකුවේ මේ ගොවියන්ට වතුර ගැහුවා ගැහුවේ මඩ වතුර ඒ ගැහුවේ තුවාල වෙන විදියට අධික ප්‍රෙෂර් එකකින් ඊළඟට ලංකාවේ වැඩිම ගහපු කඳුළු ගෑස් ගැහුවේ ඊයේ හතර පාරක් ගොවියන්ට කඳුළු ගෑස් ගැහුවා ගැහුවේ ගොවියන්ට විතරක් නෙමෙයි පාර ගමන් කරන මිනිසුන්ට විශාල ගොඩනැගිලි වලට කුඩා දරුවෙක් පවා මාධ්‍ය ඔස්සේ දැක්කපුතුමාලා මේ පීඩාවටපත් වෙනවා කඳුළු ගෑස් මං හිතන්නේ ලංකාවේ ඉවරුණක් දන්නේ නැයි අර යුක්‍රේනයේට මිසයිල ගහනවා වගේ තමයි උඩින් ගිහිල්ලා ගොඩනැගිලි වලට වැටෙනවා පාරේ බස් වලට වැටෙනවා වාහන වලට වැටෙනවා පදිකයන්ගේ ඇඟට වැටෙනවා පොලිසියට ඉස්සෙල්ලාම කඳුළු ගෑස් ගහන හැටි උගන්වන්න දෙනවා මට වෙන්නේ ලංකාවේ කඳුළු ගෑස් ගහන්නත් දන්නේ නැති පොලිසියක් තමයි ගෝඨාභය රාජපක්ෂගේ මුරබටේ බවටද පත් කරලා ඉන්නේ. ඒ වගේ දරුණු ප්‍රහාරයට ලක් කරා. අපිට දරුණුවට ඉලක්ක කරලා ගැහුවා. මගේ කකුල් දෙක තුවාල වෙලා තියෙන ඊ වතුර වැදිලා වැටිලා කඳුළු ගෑස් ප්‍රහාරයට වතුර ප්‍රහාරයට මේ උරපත්ත ගිහිල්ලා. අපි අධික ලෙස අපිට ආපු අයට ඒ විදිහට ප්‍රහාරයට ලැකලා අපේ ගොවියන් ඇතුළු සියලු දෙනාට. ඒ වගේම හිරුනිකාට පුදුම බයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂලා දුවනවා ගුරුණුකා කියපුවා. හිරුනිකාව අත්තරන් ගොඩ ගත්තා. ඉතින් මේක හැමදාම කරන්න පුළුවන්ද? මේක හැමදාම කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ හිතනවා නම් මර්ධනයෙන්, තර්ජනයෙන්, පීඩාවෙන්, කඳුළු ගෑස් වලින්, ජල ප්‍රහාරක වලින් වෙඩි තියලා මිනිස්සු වළක්වන්න පුළුවන් නම් ඒක කරන්න බෑ. ඒකට හේතුව මේ ඇවිල්ලා තියෙන රැල්ල ඇවිල්ලා තියෙන්නේ මේ දේශපාලන උමනාවක් අනුව නෙමෙයි. රටේ ඉන්න ගොවිය කම්කරුවා දීවරයා සමස්ත මේ සෑම තරාතිරකම මධ්‍යම ප්‍රාන්තික හැම මිනිහක්ම මේ අනාථ වෙලා ඉන්නේ මිනිසුරු කන්නේ නැහැ මිනිසුරු ජීවත් වෙන්න දෙයක් නැහැ තමන්ගේ එදිනෙදා වැඩ ටික කරගන්න දෙයක් නැහැ දරුවා පාසලට යවා ගන්න දෙයක් නැහැ මේ බූරු ආණ්ඩුව මොකද කරන්නේ මේ පිස්සු ගෝටල මොකද කරන්නේ hina වෙවි බංකර රතුරටලා ඉන්නේ අපි නම් පාර්ලිමේන්තුවේ පාඩමක් ගන්නවා මං කලින් දවසේ කිව්වා කොහෙද ඉන්නේ බංකරයකද ඉන්නේ අපි දැකලා නැහැ වලකච්ච ගහලා ඉන්නේ කිව්වම පහවදා වීරයා වගේ ආව පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවට ආවම ප්‍රකාශයක් කරන්න ඕන මොන ප්‍රකාශද බලන්න ඇයිද තියෙන තමන්ගේ මේ තමන්ගේ ලොකු එක පෙන්නන්න ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ අගමැතිවරයාගේ මේ දේශනාව ළඟ ඉඳගෙන ඒකට hina වෙවි ඒකට උඩගෙඩි දෙන්න ඇවිල්ලා තියෙන්නේ අපි පාර්ලිමේන්තුවෙන් එළියට එනකන් අපි විරෝධතාවය බල කරා අපිට අද තමයි අහුනේ ඊයේ තමයි අහුනේ පෙරේද තමයි අහුනේ ඉස්සල්ලාම මේ මූණට මූණ ගෝඨාභය රාජපක්ෂ අපි ඉතර අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අපිට හම්බුණා මිනිස්සු බලන් ඉන්නවා මූණට මූණ හම්බෙනකන් ගෝඨාභය රාජපක්ෂ අල්ලගන්න මිනිහ නෑ හැංගිලා ඉතින් මෙහෙම ජනතාවට මූණ දෙන්න බැරි ජනතාව අතරට යන්න බැරි ජනතාව ප්‍රතික්ෂේප කරන නායකයෙකුට පුළුවන් ද රටක් ගොඩගන්න රටේ මිනිස්සුන්ට රට ගැන ආදරය ඇති වෙන්න ඕන රටේ මිනිස්සුන්ට රටේ නායකයා ගැන ගෞරවයක් ආදරයක් තියෙන්න ඕන. එතකොට තමයි රටේ මිනිස්සු කැප කිරීම කරන්නේ. ඔව් පෝලිං වල යම් කාලයක් ඉඳී
බඩගින් යම් කාලයක් ඉඳී වේල් දෙකක් යම් කාලයක් ඉඳී වේල් දෙකක් කාලා යම් කාලයක් ඉඳී ඒ තමන්ට විශ්වාස කරන්න පුළුවන් තමන්ට පිළිගන්න පුළුවන් මේක අපි වෙනුවෙන් කැප වෙනවා මේක අපිව ගොඩ දාන්න මහන්සි වෙනවා කියලා හිතන නායකයෙක් පත් වුණොත් මිනිස්සු යම් කාලයක් ඉවසයි තමන්ව වලට දාපු තමන්ව ලිඳට දාපු නායකයෝ නෙවෙයි මිනිස්සු ඉවසන්නේ මේ රට විනාශ කරපු මේ රට මර රටේ ගෞරවය විනාශ කරපු රටේ ශෞරීභාවය නැති කරපු රට බංකලොත් කරපු නායකෙක් එක්ක තවදුරටත් පාලනය කරන්න එහෙම පාලකෙක් යටතේ රටේ ජීවත් වෙන්න මිනිස්සු සූදානම් නැහැ මේ ප්‍රශ්නේ මේ තියෙන රටේ මේ ප්‍රශ්නේ මේ තියෙන්නේ ඒ නිසා මේ ගෝඨාභය රාජපක්ෂ මෙතන යන්න ඕන එතනින් මෙහා විසඳුම් නැහැ මේ ගෝඨාභය ඉන්නකම් මිනිස්සු ඒ කැපකිරීම කරන්නේ නැහැ රටේ දේශපාලන ස්ථාවරභාවයක් නැතුව තියෙද්දි විනත් රටවල් උදව් කරන්නේ නැහැ මූල්‍ය ආයතන උදව් කරන්නේ නැහැ ඒ නිසා මිනිස්සුන්ගේ මේ මනෝභාවය ඉස්සල්ලාම හදන්න ඕන මේ මිනිස්සුගේ මනෝභාවය හදලා තමයි රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ ඒ නිසා කවුරු හරි තනනම් ගෝඨාභය රාජපක්ෂ ඉන්න ඒ යාන්ත්‍රණයක් ඇතුලේ මේ රට ගොඩ දාගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක ජීවිතේට වෙන්නේ නැහැ අපි අර යාළුවෝ දෙන්නකුත් එහෙම හිතුවනේ ගෝඨා ෆේල් කියලා කිව්වෙත් අපේ හරින් මිත්‍රයා ගෝඨාගේ සාපය ගැන කිව්වෙත් හරින් මිත්‍රයා හැබැයි ෆේල් ගෝඨාත් එක්ක ගෝඨාගේ සාපෙත් එක්ක ලැගලා මේක ගොඩ දාන්න පුළුවන් කියලා ගිහිල්ලා අද ඒගොල්ලොත් අද අර නරාවලට ජරාවලට වැටලා තියෙනවා දේශපාලන කුණුබක්කියට වැටලා තියෙනවා අපිට දුකයි අද ආණ්ඩුවෙන් කඩේ යන්න මිනිස්සු නැහැ එදා පාර්ලිමේන්තුවේදී අපි ගෝඨා ගෝ හෝම් කියද්දි ගෝ හෝම් ගෝඨා කියද්දි ගෝඨාට විරෝධය පළ කරද්දි 150ක් ඉන්න පාර්ලිමේන්තුවක් අපිට මතකයි 2020 21 ඒගොල්ලන්ගේ බලේ අපිට නැගිටින්න දුන්නේ අපිට ගෙලෝ එලෝ ගැහුවා අපිට කතා කරන්න දුන්නේ එලෝ එලෝ ගැහුවා හැබැයි ගෝඨාට එළියට යනකම් විරෝධය ලක් කරනකම් ගෝඨා වෙනුවෙන් කඩේ යන්න හිටියේ 3-4 දෙනයි මම දැක්ක අර මේ ලොන් හැලුණු එස්පී දිසානායක වී වොන් ගෝඨා කිකා කෑ ගහනවා සද්ද එළියට පිට වෙන්නේ නැහැ හරියට දැන් බැටරි බහැලා ඉතින් එහෙම 7-8 දෙනෙක් විතරයි අද ගෝඨාට ඉන්නේ ඒක පාර්ලිමේන්තුවේ ඊයේ පෙරේද පිළිබිඹු වුණා අද අපි සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් වෙනුවෙන් සියලු දෙනා මේක රාසි වෙලා යාන්ත්‍රණයක් සකස් කරමින් ඉන්නවා ඒකට බක්ෂ ගණනාවක් ඉන්නවා ජනතා විමුක්ති පෙරේතෙන්ට ආවේ නැහැ අපිට කනගාටුයි අපි දන්නේ නැහැ ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රය මොකද්ද කියලා සර්ව පාක්ෂික ආණ්ඩුව ඉල්ලන්නේ මේ රටේ මහා සංඝරත්නය මහා නායක ස්වාමීන් වහන්සේලා අපේ රදගුරුතුමා මේ රටේ බුද්ධිමත් විද්වත් සියලුම වෘත්තිකයෝ සමාජ ක්‍රියාකාරීන් අරගලයේ පාර්ශවකරුවන් මේ සියලු දෙනාම සර්වපාක්ෂික ආණ්ඩුවක් ඉල්ලනවා එහෙම ඉල්ලද්දී ඒ සර්වපාක්ෂික රාමුව ඇතුළට ජනතා විමුක්ති පෙරමුණ එන්නේ නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරනවා නම් ඒකෙන් මග අරිනවා නම් ඒක ලොකු ප්‍රශ්නාර්ථයක් එසාද පාර්ලිමේන්තුවේ ඒ බලාපොරොත්තු රටේ ජනතාවට තියෙනවා මේ සාකච්ඡා පාර්ලිමේන්තුව ඇතුළේ යනවා ඒකේ ප්‍රතිඵල අපිට හිතන්නේ දා බලා ගන්න පුළුවන් වෙයි ඒ නිසා ගෝඨාගෙන් තොර පාලන තන්ත්‍රයක් මේ රටේ හැදෙනකම් මේ රටට ඔලෝසන්න බෑ මේ රටේ මිනිස්සු කැප කරන්න සූදානම් වෙන්නේ නැහැ මේ රටේ මිනිස්සු ඉවසන්න සූදානම් වෙන්නේ නැහැ ඒක තමයි දවසින් දවස තීව්‍ර වෙමින් යන්නේ දැන් නවවෙනිද බරපතල අරගලයක් නිර්මාණය වෙමින් යනවා සියලු පක්ෂ ක්‍රියාකාරීන්ගේකට සම්බන්ධ වෙනවා සමග ජන බලවේගයේ විදිහට අපිට දෙන්න පුළුවන් උපරිම හයිය අපි දෙනවා උපරිම හයිය අපි දෙනවා අපි සියලුම පාක්ෂිකයන්ට පුළුවන් අයට කොළඹට එන්න කියනවා බැරි අයට තමන්ගේ ගම් පළාත්වල මේ නවවෙනිද අරගලයේ ගෝඨා එළවන සටනට ශක්තිය දායකත්වය දෙන්න අපි අරගල කරුවන්ට දෙනවා සහයෝගය හැබැයි සබ්ජබල් ලේබල් ගහගෙන සමග ජන බලවේ ලේබල් ගහගෙන අපේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට ඕනේ මේ සියලු දෙනාම එකතුලා මේ පොදු සතුරා මේ රට විනාශ කරපු මේ ගෙවලයා මේ පෙරේතයෝ එළවල දාන්න. ඊට පස්සේ අපිට යම් කාලයක් තුර මේ රට ස්ථාවර තැනකට ගෙනල්ලා මැතිවරණයට ගිහිල්ලා දෙපිල බෙදිලා තුම්පෙල බෙදිලා ජනතාවට නායකයෝ පත් කරගන්න පුළුවන්. හැබැයි මුලින්ම මේ රට විනාශ කරපු මේ පෙරේතයෝ ටික ගෙවලයෝ ටික මේ කුම්බාණ්ඩයෝ ටික එළවලා ඉන්නවා. විශේෂයෙන්ම මේ කොම්බාණ්ඩෙන්ගේ මහේක ගෝඨාභය රාජපක්ෂ වෙලලා ඉන්නවනො. ඒ නිසා නම් වෙනිදට මේක විසඳගමු අපි. නම් වෙනිදට මේක විසඳගමු. විසඳගෙන නිශ්චිත කාලයක් තුළ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා ජනතාවට
එතකොට පුළුවන් මේකට සම්බන්ධ වෙන්න ජනතාවට පුළුවන් අපිත් එක්ක වැඩ කරන්න ජනතාවට පුළුවන් ඒ සර්වපාක්ෂික යාන්ත්‍රණය ඇතුළට එන්න ඒ හරහා රටකට දාගන්න පුළුවන් වෙයි කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේක බංකොලොත් වෙන්න ඕන රටක් නෙමෙයි මේක බංකොලොත් කරමු රටක් එනිසා මේ බංකොලොත් භාවයට අද දාපු ගෝඨාභය රාජපක්ෂ 9 වෙනිද එළවන්න ඕන දැන් බය වෙලා ඉන්නේ දැන් බංකර් ප්‍රමාණය වැඩි කරලා දෙනවා ඊ අපි බාධක තුනක් කඩාගෙන ගියා හිරුනිකා ගේට්ටුව ඇතුළනොත් ගියා දන්නේ නැහැ බුද්ධියස්ස කොහෙන්ද ආවේ කියලා ඒ නිසා මන් දන්නේ අද හිටෙනකොට සමහරට ජනාධිපති මන්දිරෙන් වෙනත් තැනකට ස්ථාන මාරු වෙයිද දන්නේ නැහැ හැබැයි අපි රටේ ජනතාවට කියන අවධානයෙන් ඉන්න ගෝට එලවන්න ඕන ගෝට ඉන්න තැනකින් එලවන්න ඕන ගෝටලට බය තව වැඩිපුර දැනෙන්න ඕන දැන් බය වෙලා තියෙන්නේ මොකද මේ මෙනකුත් ඉඳන්නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් මිනිස්සුගේ ජන ජීවිතය වෙනුවෙන් මිනිස්සු ජීවත් කරවීම වෙනුවෙන් රට ඉස්සරහට ගෙනියන්න ඕන මොකද අද අපේ සෞර විභාවයත් අපි ආදීලා තියෙන්නේ අද සෞර විභාවය ආදීලා තියෙන රටක් විදිහට අපි අපිට මේ ගරුත්වේ නැහැ ඒ නිසා වහාම සියලු දෙනාම ඒක රාසි වෙලා ගෝඨාභය එළවන්න සටනට නායකත්වය දෙන්න දායකත්වය දෙන්න කියන තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ ඒලා මහතා අගමැති රනිල් තුමාට මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලස්ෙන්න කියලා දෙනවා හැබැයි ඒ ගැන ඔබතුමාගේ මතය මොනවද කියන්නේ මගේ මතය ඉතින් මේවා අපි දැනගෙන හිටියා රනිල් වික්‍රමසිංහ හොරු රැලක නායකත්වයට පත් වෙනකොට පාර්ලිමේන්තුවේ අගමැතිවරයා විදිහට පත් වෙනකොට තනි මන්ත්‍රීවරයෙක් විදිහට ඒ රොරු රැලට ඕන විදිහට තමයි ඔහුට හැසිරෙන්න වෙන්නේ කියලා. බැසිල් හරි නම කියවුණා මට. ධම්මික පෙරේරා පාර්ලිමේන්තුරාවේ කා වෙනුවෙන්ද? බැසිල් වෙනුවෙන්. බැසිල් ලයින් කළා ධම්මිකව ගෙනාවා. බැසිල් ලයින් උනේ ඇයි? බැසිල් අයින් වුණා නෙමේ පසුබැස්සා. උපක්‍රමශීලී පසුබැසීමක් තමයි බැසිල් රාජපක්ෂ කරේ. උපක්‍රමශීලී පසුබැසීම කරලා දැන් නැවත විශාල ජන විරෝධතාවයක් ආණ්ඩුවට ගොනු වෙලා තියෙනවා. දැන් ඒක මැඩලන්න මොකද කරන්න හදන්නේ? කලින් ජන විරෝධතාවය මැඩලගත්තේ මොනවා කරලාද? ඒ වෙලාවේ දැම්මා අර හෙන ගහනකොට අපි ගෙන් ඉදිරියට ගේ ඉස්සරහට දානවා යකඩ ඉන්නක් වගේ දැම්මා රනිල් වික්‍රමසිංහ. ඒ වෙලාවේ හෙන ගහන්න ඔන්න වෙන්න තියලා විනාශ වෙන්න ඔන්න වෙන්න තියලා තියෙද්දි හැංගිලා දූපත්වල බංකරවල හිටපු කට්ටිය රනිල් වික්‍රමසිංහ යකඩ දාලා බේරුණා. දැන් මේ වෙලාවේ මොකද කරන්න හදන්නේ? දැන් ඒ යකඩේ ට්‍රේන ගහන්න අරන්. දැන් රනිල් වික්‍රමසිංහ අතුළු සේට්ටම හෙනේ ගහන්න අරන්. දැන් ආයේ රනිල් වික්‍රමසිංහ එළියට දාලා තව සූත්‍රයක් දාන්න හදනවා. ඒකේ මාස්ටර් ප්ලෑන් එකට තමයි ධම්මික පෙරේරාව ගෙනාවේ. දැන් ධම්මික පෙරේරා තමයි ගැලොම් කරුවා විදිහට පෙන්වන්න හදනවා. අනේ මේ પાස්පෝර්ට් ඔෆිස් එකේ ඉන්න ඉහළ නිලධාරීන් අපිට කිව්වා මේ પાස්පෝර්ට් පොලිම නතර කරන්න සර්වර් එක ගේන සියලුම සැලසුම් ක්‍රියාත්මක කරලා තිබුණේ ධම්මික පෙරේරා කරපු ඇවිල්ලා කරපු කෙංගෙඩියක් නැහැලු. ඒ කටයුතු කරලාලු තිබුණේද? ඒ නිසා ධම්මික පෙරේරා කියන්නේ බැසිල් රාජපක්ෂගේ රූකඩයක්. ධම්මික පෙරේරා කියන්නේ බැසිල් රාජපක්ෂගේ රූකඩයක්. ධම්මිකට වෙනම න්‍යාය පත්‍ර ඇති. නමුත් අද කටයුතු කරමින් ඉන්නේ බැසිල් රාජපක්ෂගේ රූකඩයක් විදියට. අද තියෙන මහජන විරෝධතාවය මැඩ ගන්න දැන් උත්සාහ කරනවා රනිල්ව වෙතනින් එළියට දාලා තව මොකක් හරි සූත්‍රයක් ගහන්න. මිනිස්සු දැන් රනිල්ෙදි බලාපොරොත්තුවක් ඇති කරගත්තානේ ජාත්‍යන්තර සබත්තා සාක්කුවේ කෝට් එකේ සේරම හැමදැනම තියෙන මේ පොකට් වල ඩොලර් ඈ ගලාගෙන එයි තෙල් ටික ලැබෙයි පෑතල සරින් පොල්ින් ටික නැති කරනවා කියලා වජිර වගේ මේ මේ ඇම්බැටියෝ ටික කිව්වා මිනිස්සු ගියම් බලාපොරොත්තුවක් ඇති වුණා මිනිස්සු ගියම් බලාපොරොත්තුවක් ඇති වුණා දැන් මේ බලාපොරොත්තු ඉවරයි දැන් රනිලුත් ඉවරයි ඒ නිසා දැන් බැසිල්ලාගේ උපක්‍රමය රනිල් මෙතනින් අයින් කරලා තව මොකක් හරි දාලා තව මාසයක් දෙකක් ඇදගන්නේ කොහොමද කියලා මේ සියලු උපක්‍රම රට වෙනුවෙන් පාවිච්චි කරන උපක්‍රම නෙමෙයි උපාය මාර්ග නෙමෙයි තමන්ගේ පවුල වෙනුවෙන් මේ විශාල ධනස්කන්ධයක් හොරකම් කරපු පවුල රැක ගැනීම වෙනුවෙන් ආයතන භාවිතා කරන උපාය උපක්‍රම කියන එක හොඳට මතක තියාගන්න. ඒගොල්ලෝ දන්නවා අපි ආවොත් එයාලට දඩුවම් කරනවා. ඒගොල්ලෝ දන්නවා අපි ආවොත් නීතිය ක්‍රියාත්මක කරනවා කියන. ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාසලා එනවට මේ විපක්ෂයේ පුළුල් බලවේග එනවට රාජපක්ෂලා බය. ඒ නිසා ඒ බලවේග මර්ධනය කරන්න ඒ බලවේග එන එක නතර කරන්න తాවකාලිකව එක එක මෙස්සෙප්පඩ විද්‍යා එක එක උපක්‍රම එක එක බූතය ඉස්සරහට දාලා
කරන උපාය උපක්‍රමවල තවත් එක රංගනයක් තමයි මේ ධම්මික පෙරහැර එළි දැක්වේ. එතකොට ඔබතුමා අදහස් කරන විදිහට ධම්මික පෙරහැර ඊළඟ අගමැතිතුමා වෙන්න චාන්ස් එකක් තියෙද? ඔව් බැසිල්ලාගේ සැලසුම් ඇතුලේ ඊළඟට ධම්මිකවත් දාන්න පුළුවන්. මොකද දැන් ගහන්න දෙන තුරුම්පු ගහලා ඉවරයි දැන්. දැන් වල් වාසි ගහන්නේ. දැන් ජෝකර්ටත් මොකක් හරි එකක් ගහලා දැන් කොලේ යටින් ඇදලා ගහයිද දන්නේ නැහැ ඊළඟට. ඒ නිසා ගහන්න දෙන තේරම තුරුම්පු ගහලා ඉවරයි දැන්. දැන් බැසිල්ලාගේ තුරුම්පු මේ රටේ යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. මේ රටේ මිනිස්සු මේ රාජපක්ෂ පාලනය මේ දුර්දාත පාලනය අවසන් කරනවා මේ සත්‍ය දෙක ඇතුළත. ඒ වගේ අපි දැක්ක විපක්ෂ නායකයාගේ චෝදනාවක් මත ඊයේ කැබිනට් අමාත්‍යවරයෙක් ඉල්ලස්සුණා නිමල් සිරිපාල දි සිල්වා. ඒ ගැන මොකද හිතන්නේ? අපිට ඉතින් ඒ ගැන නොඑක් විදියට හිතන්න පුළුවන්. හරිද? මේ චෝදනා එකක් නෙමෙයි. චෝදනා ගණනාවක් තියෙනවා. දැන් ඊයේ පෙරද ලිට්‍රෝ ගණදෙනුවක් පිළිබඳව බරපතල චෝදනාවක් ආවා. මේ රටට කෙලවිලා තියෙන මොහතක මිනිස්සුන්ට සතේ යතේ නැති මේ මොහතක මේගොල්ලන්ගේ ඩීල් සිද්ධ වෙනවා. ඒතර කණිජ තෙල් ගිනීම පිළිබඳව බරපතල චෝදනාවක් තියෙනවා. ඒ නිසා මේ හොරකම් මම දන්නේ නැහැ මේ නිමල් සිරිපාල මහත්තයා මේකට සම්බන්ධද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේ ආණ්ඩුවේ හොරකම් වල අඩුවක් වෙලා නැහැ. ඉතින් ඒ නිසා නිමල් සිරිපාල මහත්තයා අයින් වුණු එක මම දකින්නේ එක්තරා සිල්ලර කාරණයක් විදියට දකින්නේ. හැබැයි නිමල් සිරිපාල සිල්ලා අයින් වෙනුණා කියලා මේ රටේ සැබෑ ප්‍රශ්නයට විසඳුම් හම්බෙන්නේ නැහැ. හොරකම නතර වෙන්නේත් නැහැ. ඒ වගේම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම සඳහා සාකච්ඡා කරනවා ඔබතුමාගේ පක්ෂය. ඇයි ජාතික ජනබල වේගෙත් එක්ක තාම සාකච්ඡාවකට ගියේ නැත්තේ? ජාතික ජනබල වේගයට පාර්ලිමේන්තුවේ තිබුණු අපේ ක්‍රියාලැමතුමාලා ආරාධනා කරලා තිබුණා. දවස් දෙකක් රැස් වෙලා තිබුණා. ඒගොල්ලෝ එක ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඉතින් මේ සරපාක්ෂික ආණ්ඩුවක් හදන්න සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සජවේ යෝජනාවක් නෙමෙයි. මේ රටේ සමස්ත මහා සංඝරත්නය, අන්‍යාගම පූජකවරු, රදගුරුතුමා, විද්වතුන්, නීතිඥ සංගම්, අරගල කරුවන් මේ සියලු දෙනාගේම ඉල්ලීම මත තමයි අපි මේ පොදු වැඩ පිළිලක් සකස් කරමින් ඒ මේ පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකට රැස් වෙලා දැන් ඊට පස්සේ එතනින් ආර්ථික කමිටුවක් සහ දේශපාලන කමිටුවක් වෙනම නම් කරලා අදරස් වෙනවා. ඒගොල්ලෝ අවශ්‍ය යෝජනා සකස් කරමින් ඉන්නවා. මේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනවා. මේ දවස් දෙක ඇතුළත විශාල ප්‍රගතියක් දැක්කා. ඈ ජනතා විමුක්තිවර හැර පොහොට්ටුවේ ස්වාධීන වෙලා ඉන්න කට්ටිය, පොහොට්ටුවේ දැනට ස්වාධීන වෙලා නැති නමුත් මේ රාජපක්ෂ පාලනය ප්‍රතික්ෂේප කරන බහුතරය, මහාචාර්ය චරිත හේරත් වගේ කෝප්පෙගේ සභාපතිවරය, TNA කේ අය, පාටලි චම්පිකරණවක මේ සියලු දෙනා මේ එක මේසෙ හිටියා, එක සභාවේ හිටියා, එක දැන් කමිටු දෙකක් විදියට ආර්ථික කමිටුව අපේ ආචාර්ය හසසිල්ල මහත්මයා මෙහෙවනවා, දේශපාලන කමිටුව නම් කරලා තියෙනවා අපේ රාජසේනාරත්නතුමාට. ඒ වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඇයි ජනතා විමුක්ති පෙරමුණට මේ පාරපාක්ෂික ආණ්ඩුවකට දායකත්වය දෙන්න බැරි? මම එක ප්‍රශ්නයක් ඔබතුමාලා අහනවා. දැන් එතුමා කියන්නේ එතුමා අගමැතිකම බාර ගන්න කැමති කියලා. එතකොට එතුමා අගමැතිකම බාර ගත්තොත් එතුමාට ඉන්නේ තව මන්ත්‍රීවරු දෙන්නයි. එතකොට එතුමාට සිද්ධ වෙනවා මේ අනිකුත් පක්ෂවල මේ සර්වපාක්ෂික ටීම් එකක් මේකට හදාගන්න එතුමාගේ කැබිනට් එකට. එහෙමනම් මේ සර්වපාක්ෂික වැඩපිළිවෙල එතුමා ඉන්නෙපෑ. මේ තුන් දෙනාට පුළුවන් ආණ්ඩුවක් කරන්න. මොකද්ද මේ හතර බේරි මේ දෙපැත්ත මේ නොගැලපෙන කතන්දරේ? එතුමා අගමැතිකම බාර ගන්නවා නම් සත්භාවයෙන් එතුමාට මේ සියලු පක්ෂවල සහයෝගය අවශ්‍යයි. අපි කියමු සජබේ මේ 50%කට කැමති නැහැ කියලා. ඒතුළු හැර පුළුවන් ඉතුරු 50%ට ආරාධනා කරන්න. TN එකේ 50%කට කැමති නැත්නම් ඉතුරු 50%ට ආරාධනා කරන්න පුළුවන්. ඒ වගේ පොහොට්ටු වෙනුත් කීප දෙනෙක් තෝරගන්න පුළුවන්. එතුමා හදන ආණ්ඩුවට මේ එතුමා කවුරුත් ගන්න එතුමා මේ තුන් දෙනාගෙන් ආණ්ඩු කරන්න හදන්නේ. මේක ඇත්තක්ද? එතුමා අගමැතිකම බාර ගන්න සූදානම් කිව්වේ සත්භාවයෙන්ද? එහෙම නැත්නම් දේශපාලන මේ පොඩි ගැම්ලින් එකක්ද ගැහුවේ? මේ ප්‍රශ්නෙට උත්තර ඕන අපිට. ඒසහා සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා හොඳ ප්ලැට්ෆෝම් එකක් අද පාර්ලිමේන්තුවේ හදලා තියෙනවා. හොඳ ප්ලැට්ෆෝම් එකක්. අපි විශ්වාස කරනවා 113ට එහා ගිය විශාල පිරිසක් එක රාශියක. ඉතින් මේ මල්වට්ටේට ජනතා පිටුර අත ගහන්න නැත්නම් අපිට කරන්න දෙයක් නෑ. ඒකදී කවුරුවත් තාම නම් කරලා නැහැ නේ අගමැති රානිල්, අගමැති සජිත්, එහෙම නැත්නම් අගමැති මේ පාටලි, එහෙම නැත්නම් සරත් පොන්සේක, එහෙම නැත්නම් මේ සුමන්දිරන්, එහෙම කවුරුත් නම් කරලා නැහැ සර්වපාක්ෂික ආණ්ඩුවේ. ඒ වැඩපිළිවෙල සාකච්ඡා කරදී වැඩපිළිවෙල අතුරට එන්නේ නැතුව ජනතා විශ්වාස කරන
මට අගමැතිකම දෙන්න මං ආණ්ඩුව කරන්නම් කියලා තුන් දෙනෙක් ඉඳලා තියෙනවා. මොකද්ද මේකේ තේරුම? ඒ වගේම එතුමා කිව්වා ඔබතුමාලත් එක්ක එකතු වෙන්නේ නැත්නම් ඔබතුමාගේ පක්ෂයේ කීප දෙනෙක් නම් කරලා කිව්වා එතුමාලා දූෂිතයි කියලා. ඉතින් ඒක තමයි මම කිව්වේ. එතුමාට එහෙම ප්‍රශ්න තියෙනවා නම් එතුමාට කියන්න පුළුවන් සර්වපාක්ෂික ගෑවිලා. හැබැයි අපි හදන සර්වපාක්ෂික ආණ්ඩුවක් අහවලා අහවලා ABCD මෙන්න මේ අත් අට දෙනා ගන්න බෑ. ඔයාලා වෙන අය දෙන්න කියලා. ඒව කතා කරන මේ මේසෙට එන්නේ නැතුව තැන් තැන් වල මේ ඕවා කියලා වැඩ නැහැ. ඒක ඇවිල්ලා එතනයි කියන්න ඕනේ කතාව. ඔය කතාව සර්වපාක්ෂිකේ සමුළු ඇතුලේ කිව්වනම් ඒක වළංගුභාවයක් තියෙනවා. එහෙම නැතුව මේ ගුබ් බෑන් වල කියලා හරියන්නේ නැහැ. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.